කොරියාව නැගෙනහිර ආසියාවේ පිහිටා ඇති අතර එය ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියනු ලබයි. බටහිරින් චීනයත්, නැගෙනහිරින් ජපානයත්, උතුරින් උතුරු කොරියාවත්, දකුණින් නැගෙනහිර චීන මුහුදත් දේශ සීමා මායිම් වූ කොරියාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 99,392කි. මිලියන 50කට අධික ජනගහනයක් වැසුන් ලබන කොරියාවේ අගනුවර වශයෙන් සලකුණු ලබන්නේ සෝල් නගරයයි. කොරියාවේ ප්‍රධාන භාෂාව කොරියානු භාෂාවන් අතර උපභාෂාවන් 6ක් පමණද භාවිතාවේ. කොරියාවේ ප්‍රධාන මුදල් ඒකකයේ වශයෙන් භාවිතාවන් ලබන්නේ කොරියානු වොන්ය. කොරියානුවන්ගෙන් 50%ක් පමණ කිසිදු ආගමක් අදහන් ලබන්නේ නැති අතර බහුතරයක් අදහන් ලබන්නේ බුදු දහමයි. ඊට අමතරව ක්‍රිස්තියානි දහම හා ඉස්ලාම් ආගමද අදහන් ලබන පිරිස් දැකගත හැකි අතර ඔවුනටම ආවේනික වූ සමාජ සංස්කෘතික රටාවකට හිමිකම් කියවන ලබන ඔවුන් දැවිඩි විනයක් හා සම්වරකමකින් යුතු ක්‍රියාශීලී මිනිසුන් සහිත රාජ්‍යයක් ලෙස ලොවම ප්‍රචලිතය. වර්ෂ 1950 දශකයේදී පමණ කොරියානු රාජ්‍යයේ අභ්‍යන්තර සිවිල් යුද්ධයක් හට ගැනීම හා ජපානයේ යටත්විද්‍යාව පැවතීම යනාදී හේතු නිසාවෙන් කොරියාවේ ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව තිබුණි. කෙසේ නමුත් වර්තමානයේ වන විට ධීවර කෘෂිකර්මාන්තය හා නිෂ්පාදන කර්මාන්තයන් ඔස්සේ දැඩි ආර්ථික සංවර්ධනයක් ඇති කරගෙන දැඩි සංවර්ධනයක් සහිතව ඉදිරියට ගමන් කරමින් පවතී. ඒ අනුව මෝටර රථ නිෂ්පාදනය, නෞකා නිෂ්පාදනය, ලෝහ භාණ්ඩ නිෂ්පාදනය හා රොබෝතාක්ෂණය නිෂ්පාදනය අතින් කොරියානෝ ඉමහත් ප්‍රගතියක් ලබා ඇති බව සඳහන් කළ යුතුය. මෙම තත්ත්වය නිසාම කොරියාවේ ඒක පුද්ගල ආදායම යුරෝපා රටවල වැසියෙකුගේ ඒක පුද්ගල ආදායමට සමතත්වයක්ද පවතී. ඒ අනුව මෙවන් ශක්තිමත් ආර්ථිකයක් හිමි රටක විදේශයන්හි සිට රැකියා කිරීමට පැමිණෙන විදේශික ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව වසරින් වසර ඉහළ යාම සුලභ දසුනකි. විශේෂයෙන්ම වර්තමානය වන විට ලංකාව ඇතුළුව රටවල් 15කින් පමණ කොරියාවට විදේශ ශ්‍රමිකයින් බඳවා ගැනීම සිදුවේ. එම විදේශ ශ්‍රමිකයින් ධීවර කර්මාන්තය, කාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රය හා කෘෂිකර්මාන්තය, සත්ව පාලනය යන ක්ෂේත්‍රයන්හි රැකියාවන්හි නියැලෙමින් සිටී. ඔවුනට කොරියාව තුළ රැකියා සිදු කිරීම හරහා මසකට ලක්ෂ 400ක පමණ වැටුපක්ද හිමිවේ. ඒ අනුව ලංකාව තුළ කොරියානු රැකියාවක් ලබා ගැනීම සඳහා වන EPS ටොපික් විභාගය සඳහා වාර්ෂිකව 25,000කට පමණ ආසන්න ප්‍රමාණයක් අයදුම් කරනු ලබයි. ඒ අතරින් වසරකට 3,000ත් 4,000ත් අතර ප්‍රමාණයක් කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලබා පිටත්වීම සිදුවේ. විශේෂයෙන්ම රජයේ රැකියාවල නීති පිරිස් හා ද්විතීයික අධ්‍යාපනය නිම කළ පිරිස්ද කොරියානු රැකියා සඳහා ඉල්ලුම් කිරීමේ ප්‍රවණතාවයක් වර්තමානය තුළ දැකගත හැකිය. වසර 5කට ආසන්න කාලයක් කොරියාවෙහි රැඳී සිට රැකියාවෙහි ඇති අවදානම හා වාර්ෂිකව සිදුවන ලබන උණුසුම් හා සීත කාලගුණයන් මේ සියල්ලට මුහුණ දී විශාල මුදලක් රැගෙන ලංකාවට පැමිණීම ඔවුන්ගේ එකම අභිප්‍රාය බවට පත් වී ඇත. මාසිකව ලක්ෂ 400,000ක් පමණ විශාල ආදායමක් ලැබිය හැකි වුවද ඔවුන් කොරියාව තුළ ගත කරන වසර කිහිපය එතරම් සුබදායී නොවන බවද කිව යුතුය. අවසාන වශයෙන් කොරියාව තුළ රැකියාවෙහි නීතු සියලුම සහෝදර සහෝදරියන් හට මෙන්ම කොරියානු රැකියා සිහිනය සැබෑ කර ගැනීමට උත්සාහ දරන සියලුම සහෘදයන් හට සුබ අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරමු.